නැති බව හේතුන්ගේ ක්‍රියාවලියක් බව සිදුවෙන බව ඔබ දකිනකොටම මේ මේ පේනවා කියන කාරණාවේ කෙනෙක් කරන වැඩක් නොවේ හේතු ක්‍රියාවලියක් කියලා ඔබ දකිනකොටම එතන සක්කාය දෘෂ්ටිය නැහැ ප්‍රඥා පහළ වෙලා මේවා එකට වෙන්නේ අඳුරේ පහන දල්වනකොට ආලෝක ලැබීමයි අඳුර දුරු වීමයි දෙක එකටම වෙන්නේ ඒ වගේ වැඩක් මෙතන වෙන්නේ සක්කාය දෘෂ්ටි දුරු වෙනකොටම මේ ප්‍රඥා පහළ වෙලා මේ දෙක එකට මේ වෙන්නේ ඔබට තවත් මේ මාර්ගයේ කියලා වඩවඩ ඉන්න එකක් අවශ්‍ය වෙන්නේ නැහැ මෙන්න මේ කියවපු කාරණාව ආයතන පහට අනුව බලන්න ඕන දැන් ඇහැ ගැන ඔබට එහෙම හොඳට වැටුණා නම් ඔබට ඒ ඇහැ දැක් ඒ ඒ ඒ ඇහැ නිසා හේතුඵල සක්කාය දෘෂ්ටි දුර වෙන බව දැනුණා නම් මේ හේතු නිසා හටගන්න ධර්මතාවය කියන කාරණාව ඔබට හරියට නොමනට පෙවුණා ඔබට ලේසිය අනිත් ආයතන ටික ග්‍රහණය කරගන්න මොකද ඒකේ තියෙන ওই න්‍යායමයි ඒ ආයතන පහමල තින්නේ ඒ විදිහටමයි ඒක නිසා පින්වතුනි මෙන්න මේ කාරණාව හොඳින් ඔබට තේරුම් ගන්න පුළුවන් නම් ඔබට සක්කාය දෘෂ්ටිය දුරු කරනවා කියන කාරණාව නම් එච්චර අමාරු කාරණාවක් දෙකින් මම නම් දැකින්නේ නැහැ. මට තේරුම් සායන් වෙනවත් දන්නේ නැහැ. මොකද යම් විශයක් දන්න කෙනෙකුට ලේසියි. නොදන්න කෙනාට අමාරු. ඒක නිසා පින්වතුනි මෙහෙම බලනකොට ඔබ දකිනවා මට පේනවා කියන කාරණාව දෘෂ්ටියම ඔබ ගැලවිලා මමත් ඒ ගැලවෙනවා හේතුඵල ක්‍රියාවලියක් විතරක් ඔබට ග්‍රහණය වෙනවා ඔබ මෙතනින් එහාට කොහෙවත් යන්න ඕනේ නැහැ පින්වතුනි මේ සලායතන වර්ගයේ සම්මත පින්වතුනි මේ දේශනාව කරන්නේ ඊයේ දේශනාවට අවුන ගන්නේ නැතුව මෙතනින් දකින්න බලන්න මොකද එක එක පරයයන් මම කතා කරනවා මගේ බණාවකට ඊයක නෙමෙයි මම අද කියන්නේ හැබැයි එකම දහම මොකද එකම ඵලය න්‍යාය වෙනස් මෙතනලුත් මම ඔබට පෙන්වන්නේ සක්කාය දෘෂ්ටි දුරු කරගන්න ක්‍රමේ මෙතන ඉන්නවා මේක කියනකොට වැටෙන අය මට දැනෙනවා එහෙමයි ඉන්නවා මෙතන ඒක නිසා මෙන්න මේ ආයතන උපද්දවන කෙනෙකුත් නැහැ නිරෝධ කරන කෙනෙකුත් නැති බව එයාගේ නුවරට ගෝචර වෙනවා මේ හටගත්ත දේ නිරෝධ වෙන එක ඒ හේතුඵල ක්‍රියාවලියේ ස්වභාවයක් මිසක ඔබට උපද්දවන්නත් බැහැ ඔබට නිරෝධ කරන්නත් බැහැ මම කියන කෙනෙකුට ඔබ කරන්න පුළුවන් දෙයක් නොවේ පින්වත්න මේ සිදුවීම මම නොවන කෙනෙක් තුළ මම කියලා සංකල්පයක් යෙදෙන්නට ජනක වෙන සිදුවීමක් මොකක්ද සිදුවීම මේ හේතු නිසා පේනවා කියන කාරණාව උපදවන්නත් බැ නිරෝධ කරන්නත් බැ දැන් ඔබලා පුළුවන් නම් මගේ දිහා බලාගෙන මාව පේනක නිරෝධ කරගන්න පුළුවන් නම් ඔබ දක්ෂයෙක් නම් කරන්න බෑ නේද ඔබට ඒක කරන්න බෑ ලයිට් එක දාලා තියෙනකොට ඔබ ප්‍රාර්ථනා කරන්න රූප නොබඩේවා කියන වෙන්නේ නැහැ ඔබට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි හේතු නිසා හටගත්තා ලයිට් එක ඔෆ් කළාම ඔබ අදිෂ්ඨාන කරන්න අට සමාවක්ති වඩන්න මොකටද අනේ මට මේ අඳුරේ රූප පෙනේවා කියලා වෙයිද කියලා බලන්න වෙන්නේ නැහැ ලෝකේ කිසිම ධර්මයක් නැහැ පින්වතුනි අඳුරේ වස්තු රූපේ දකින්න ලෝකේ කිසිම ධර්මතාවයක් නැහැ පින්වතුනි පේන තැන නොපෙනීන්ට ඇයි ඔබට ඔබ කරන්න බැරි නිසා මේ ක්‍රියාවලිය ඔබ නොවේ කරන්න ඒකයි ඒ මම මේ කාරණාවලින් පැහැදිලි කරන්නේ
meka obakarana deyak neme peenawa kiyana karanawa ehenawa kiyana karanawa anitha ayithuna deedisa balanta oba raksha wenthawa metanama thiyena obe dakma hariyata awoth hetu nisa nam peena bawa ekala kenek nathi bawa ane mata hondiyata balannat ba mata hondiyata nirodha karannat ba kiyana unoth obata athi wei onno kai wenna pinnathune enan hetu nisa nam yamak hata gaththama peenne ඔබ ප්‍රඥාවට පේන එකයි දිත්තේ දිට්ඨවත්තන් කිව්වේ හේතුඵල ධම දැකීම කියන කාරණාව අමතක කරන්න එපා. ඩිංගා සංගති කියන ක්‍රියාවලියේ කෙනෙක් නැති බව දැකීමයි දිත්තේ දිට්ඨවත්තන් කියන්නේ. ඕකමයි. මේ සම්මුති වචනේ නෙමෙයි පින්වත්නි අපිට අවශ්‍යයි. ඒකේ යටි කියන අදහසයි ගන්න ඕන. ඒකද ඉසි නැහැ. අපි හැමතිස්සෙම සම්මුති වචනේට අනුව බලන්න යන්නේ සම්මුති වචනේට අනුව බලනකොට අන්නවු ඒ සම්මුති වචනේ කරපන්නේ ඔන්න අවුල් වෙනවා යටි කියන දැක්මයි දර්ශනය කියන්නේ උඩින් තියෙන මුලාව සම්මුති වචනේ කියන්නේ මුලාව ඒක නෙමෙයි අපිට අවශ්‍ය මේ හේතු නිසා හටගන්න කර්මය දැන් අපිට පැහැදිලි පේනවා කියන කාරණාව ඔබට උපද්දවන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. පේනවා කියන කාරණාව ඔබට එහෙම නිරෝධ කරන්න පුළුවන් ධර්මයක්වත් නෙවෙයි. පේනවා කියන කාරණාව හේතු නිසා නම් හටගන්නේ කෝයේකේ මම කියලා නොනින් බලන්න. මම නැති බව නම් ප්‍රත්‍යක්ෂයි. ඒක දැක ගැනීමයි ඔබට කාර්යය. මේ ආයතන පහම මේ විදිහට ඔබ ගවේෂණය කළොත් ඔබේ සක්කාය දෘෂ්ටිය දුරු වුණොත් අන්න පින්වතුනි මෙච්චර කාලයක් ඇහින් රූප දැකලා ඔබ විවිධ තීරණ ගත්තා මේ සිතුවීමත් එක්ක සක්කාය දෘෂ්ටිය දුරු වුණොත් ඔබට ගන්න තීරණ නැති වෙලා යයි आयतन අභ්‍යාසෙ ඔය ටිකනේ මම නම් බලාපොරොත්තු වෙන්නේ ඒක හොඳට මතක තියාගන්න. ගුරුවරයෙක් එක්ක ඇවිල්ලා එහෙම කතා කරන්නට කමන්නේ නැහැ. හැබැයි එහෙම භාවනා කරන්න එපා කියලා මම කියන්නේ. ලයිට් එක දාන්න ආලෝකයක් ප්‍රසාදයක් විඥානයක්. ඒ පේනවා කියන කාරණා තුල තුනම තියෙනවා දැන් ඔතන කැටි වෙලා. ඒ තුනේ එකක් ඇති වුණොත් එක් නැති වුණොත් අර වෙනවා කියන කාරණා එක් පිටින් ඔක්කොම ඉවරයි. දැන් ඒක පේනවා කියන කාරණා කොහෙද තියෙන්නේ? තියෙදර බලවන්න බෑ. ප්‍රසාදයේ ආලෝකීය විඥානේ කොහෙද තියෙන්නේ? බලවන්න බෑ හවස්සෙන් කියලා. දැන් ඔබට මෙහෙන් පේනවා නම් අන්නේ පේන තැනයි පින්වතුනි. ওই කාරණා තුන තියෙන්නේ. මේ දෙමි ඉස්සරහ ওই තුන තියෙනවා නේද? ඔක දැකගන්න මේ අවශ්‍ය. ඔක ගෙදර හිටියත්, කැලේ හිටියත්, පන්සලට ගියත් आराम
ඒ සතිය පිහිටවගන්න ජම් ශුන්‍ය වූ තැනකට යන්න කියනවා. ඇයි? දැන් මේක බලවල ඉන්නකම දෙදර නෝර කතා කරා. ඒ යන්නේ මේ ඉන්නකෝ මේ දරුව කොට බලා ගන්නකෝ. අර කොක්කම ඉවරයි. ඕනෝකන වෙන්නේ? එක්ක යාළුවෙක් කියනවා හම්බුනේ. එක්ක නෑයෙක් කියනවා. එක්ක අම්මා තාත්තා එනවා. මේවෙන් අර බලාගෙන වර්ධනය කරගන්න සතිය කඩලා යනවා. ඔකට ආවේ ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ගියාම කම්මැලි වෙනවා. දැන් කොහොමද පටන් ගන්න ඕනේ කියන තැනත් අමතක වෙලා. මම වඩාගත් තැනට ආපහු යන්න කොහොමද ඔලක් ඇතිව. දැන් යන්න බෑ. ඇයි? අයන්න යන්නේ ඉගෙනගෙන ඉනකොටමයි ඉස්කෝලේ අයින් කරේ. නේද? දැන් ළමයි ටිකක් දුර ගිහිල්ලා. දැන් මට කම්මැලි යන්න ආපහු. ඕක තමයි වෙලා තියෙන්නේ. අන්න ඒක නිසා ඔන්න ඕකටයි කියන්නේ ජන ශුන්‍ය වූ තැන ඇසුරු කරන්න කියලා. බාධා නැහැ කාගෙන්වත්. වංශත් විජය කියලා අපි ඔකට බාධා කරන්නේ නැහැ. මේ මිනිස්සුමයි ඔකට බාධා කරන්නේ. ඒ ගොල්ලෝ නේද කතා කරන්නේ? දානේ ගත්ත. බුදුහාමුදුරු කියන්නේ බඩගල හිතන්න එපා මහණෙනි. මේ ශාසනයේ මාන වෙන්නේ සිව්පසය ගැන හිතන නෙවෙයි. අපි බඩ ගැන හිතන මහණෙන්ට එපා. යම් මනසිකාරයක් කරනවා නම් ඔබට නුවණ වැඩෙනවා නම් දැන් දානේ අයින් කරලා අන්ට කියනවා ඒ දවසට. ඊට වැඩි රාගයක් කියනවා මේ මනසිකාරේ පවත් එක දිදීම. මොකද මෙතනින් යායේ බාහනකටක නතර කරලා එයා දානේ ගන්න කියව. අරක නතර කරලා එයා එක දිගටම මේ මානසිකාරය පැවැත්වුවා. එයාට මේ මෙතනින්ම මේ ඥාණයෙන්ම යමක් වෙන්න පුළුවන්. ඒක තමයි තීක්ෂණ බුද්ධිය අනුව තමයි සිදුවේ. ඉතින් අන්න ඒක නිසා අර පඬිතුමාගේ අවුරුදු 7යි පොඩි ආඳුරු බහමදා සාරුත් ආඳුරුන්ගේ ගෝලේ සාරුත්තහඳුන් කියලා බලනවා. එයා බහමනා කරනවා. සාරුත්තහඳුන් එපා තීරණය කරනවා මම්ම පිට පාට ටිකක් කරගෙන යනවා උන්නාංශකත් එක්ක කියලා. එවන් පඬිතුහාඳුරෝ අදිෂ්ඨානයක් කරනවා මන්නක රහත්තුනා මිසක දන්නවද? එහෙම හිතලා දැන් ඉතින් උන්නාංශි දැන් මේ මංචකාරයේ ඉන්න කුටිය ඇතුලේ මේක අතහරින්නේ. ඒක තුලම ඉන්නවා. ඒක තුලම ඉන්නකොට අන්න සාරුත්තාඳුරු පිටපාති කියලා දැන් එනවා. බුදුහාඳුරු මේක දකිනවා. බුදුහාඳුරු දකිනවා සාරුත්තාඳුරු දැන් ගිහිල්ලා සාරුත්තාඳුරු පේන්නේ නැහැ නේද අර ඉන්න තැන. ඒකයි බුදුහාඳුරු විතරයි මේ හැමදේම දන්නේ. නියම සත්පුරුෂයන් වහන්සේ එතනයි. කියන්නේ මොන බාධාකත් එන්නේද කියන්නේ. මේ දැන්පත් වෙන්න කියනවා යම. දකින්නවා මෙයා දිග දොරට ගහපු හැටිය අරයන් මංචකාරය කැඩෙනවා. කැඩෙන හැටිය මේ දැන් ලබන තියෙන රහත් ඵලයේ යන්න කියලා යනවා. ඒක නිසා බුදුහාමුදුරු නැදේ ඒ කුටියට මෙහැ සාර්ථකාමුරේ ඉස්සරහින් ඉන්න ඉඳලා. ඊට සාර්ථකාමුරේ කතා කරගෙන ඉන්නවා. කියන්නේ හේතුව. කතා කරගෙන ඉන්නවා කොහෙද ගියේ සාර්ථක මේ කොහෙද යන්නේ කිව්වේ. ඉතින් මේ කතා කර කර ඉන්නවා හරියටම අන්න අරයා රහත් වෙනවා. හදිච්චි ඒ වෙලාවේ සාරිපුත්ත හඳුගලට ගත්ත කරා නම් ඒ රහත්කලියට නැහැ. ඒක බුදු හඳු දෙකලයි මගේ ඉන්නේ. අන්න ඒක නිසා ඊට පස්සේ කියනවා සාරිපුත්‍රයනි ඔය ළමයි දැන් ගිහින් දෙන්න. දැන් ධානයන්දන්නේ කවුද? රහතන් වහන්සේ. සාරිපුත්ත හඳු දැනගෙන ඉතියද ඒක? ආරම්භත හම්බේ නැත්නම් දන්නේ නැහැ. දැන් අවුරුදු 7යි රහත් වුණා. අන්නේ වගේ පින්වතුනි ජාන ශුන්‍යෝ තැනකට යන්න කියන්නේ ඔන්න ඔතනටයි. මේ ඥානයේ වැඩෙනකොට බඩගෙන හිටන් දෙපා. ගෑස්ටික් අමාරු ඉති සම්පූර්ණ මේ වගේ අපි ඉපත් දෙන්න පුළුවන්. බුදුහාමර බඩේ කැක්ම හිටුණානේ. සම්පූර්ණයක් එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒ සත්‍ය විදිච්ච කෙනාට ඒ සම්පූර්ණ නැහැ. ඉතින් බලන් ඉන්න කෙනාට තියනවා ඉතින්. ඇහ
බුදුහාමුදුරු බඩාලගෙන ආනන්දේ ඉවසන්ද මේ වචනත් යනවා. ඒකයි දැන් අපිට තේරුම් ගන්න බැහැ කියන්නේ ඒකයි. තේරුම් ගැනීම ලේසි නෑ. ඒ වගේ අවස්ථාවක්. මොකද ලෞකික ලෝකේ ඉන්න කෙනෙකුට ඔය ක්‍රියාව විදිහට